සිතුවිල්ලක් කියන ඒ ඒ ඒ ස්වභාවය දකින්න ඕනේ කියලා. සිතුවිලි ස්වභාවය පුළුවන් බුදුහාමුදුරුවෝ ඒකනේ කිව්වේ බැරි නම් කියන්න ඈනේ මේක. අකුසලයෙන් මිදෙන්න බැරි නම් මං කියන්න ඈකෝ අකුසලයෙන් මිදෙන්න ඈකේ. කුසලයේ උපද්ද ගන්න බැරි නම් මං කියන්න ඈකෝ කුසලයේ. ඒක අපි බැරි විදිහට තමයි අනන්ත එන්නේ ඉතින්. එළිය කරන එකක් විදිහට මේක එළිය කරන එකක් නෙමෙයි අතුලාන්තේ කරන එක. ඒ අකුසල් සිත් ප්‍රහාණය කරන්න පුළුවන් කියන එකයි කිව්වේ. දැකීම තුලින්. ඒකට තමයි ආරෂ්ඨායික මාර්ගයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වේදවයි බේව. ඔතන සිහියෙන් ඉන්නකෝ මුළු ඔක්කොම ත්‍රිපිටකේම ඔතෙන්ට එයි. ඕගොල්ලෝ දන්නේ නැති නිසා ඉතින් ඔහොම ඉන්නේ. ඔය සියලුම කියන කුසල්සිත ඔක්කොම ඔතෙන්ට එනවා. දැන් එන්නේ ඔක්කොම අකුසල්සිත ටික නේද? ත්‍රිපිටකේ තමයි ඒක උගලන්ට තිබින්නේ. ත්‍රිපිටකේ කියලක නෑ ඒක. බුදුහාමුදුරුවෝ ඒ හැම දේශනාවක්ම කරේ නිර්වාණය. ඒම එක බුදුහාමුදුරන්ගේ නිවන. එහෙම තේරෙනවා. යම් දෙයක් තේරෙනවද? යම් ගම්. පොඩි අදහසක් එනවද අලුතෙන් මහපුවයි? උගලෝ අලුත් නෑනේ. උගලෝ දැන් මේ හරි කපටි නේ. අමතරම නිවන ගැන හොයනවනේ. හොයනවා නේද? නැද්ද? හොයනවා. බලමුකෝ මෙයාගේ කතාව කිරුවාව කියලා මෙතෙන් එනවා. ඊළඟට යනවා. එළියට බාහිනකොටම කතාවේ කුහිදාර ආරි ආරි කදින්තනවා යම්. අද එයා යාට වාද දන්නේ මේ කියන්නේ ඒවත් මෙයාගෙම සෙල්ලම් කියලාත් මතක තියාගන්න. හිත බලන්න නොදී යාම තමයි ඒවත් කරන්නේ. ගියාට ප්‍රශ්නන්නේ මේ හරි යන්න ඒවත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තින් එකම ක්‍රමයකට තමයි මොකද එක හිතයි නිදීනි හිත 12ක් නැහැ නේ. ඒක තැනක එකක් කියලා තව තැන එකක් අහුවම දෙකම කරන්නේ කොහොමද එක සැරේට කියලා. එකම හිත දෙසර දෙකක් කරන්න බෑනේ නේ. එනං සුදුසුම එක තෝරගෙන කරා. සිත කියන්නේ සකස් වෙන දෙයක්. හැම මොහොතෙම සකස් වෙනවා. සකස් වෙන කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියන එක. ඒතොර නිට්ඨ වූ හිත. නිට්ඨ වූ ගතක් තියදේන. තේරද? ඇයි නා කියන්නේ? නිත්‍ය වූ කිසිවක් ගතක් නැති නිසා තමයි අපි මේකෙන් ගැලවිලා ඒක ගැලවිලා යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ශරීර කූඩුවක් ඇතුලේ ඉඳගෙන විතරයි. මේක ශරීර කූඩුවකින් මේක කරන්න බෑ. ඒකයි මේකේ තියෙන චාන්ස් එක. භවයේ හැදෙන්නේ දෙකකින්. ඒකයි එක අතාරින්නේ කියලා කියන්නේ. ඒක ඒතන බය වෙන්න ඕනද? ඒක බුදුහාමුදුරු කියන්නේ නෑනේ. අතාරින්නේ කියලා. උගලන්ට ලොකු බයක් තියෙනවා. පල්ලි කුණා පිනේ පාය කෑමක් හරි ලැබෙන්නේ නේද? දැන් එතනින් මෙදෙන්න. ඇයි? මේ මොහොත ගැලවෙන්න හදන්නේ දැන් මේ. ඉතින් ආයි බල්ලෙක් ගැන හිතන්නේ කොහොමද එතකොට? මේ මොහොත ගැලවෙන්න තියෙන්නේ. හරි. අන්ත දෙකෙන් අයින් වුණා. හැබැයි ඒක ඇතුළාන්තේ ඇයි
අවිද්‍යාව. එන්නේ රහත් වෙන්න. පුළුවන් බැරිද හැමෝටම රහත් වෙන්න. හැමෝම රහත් වෙන්නම වෙනෝ සසරෙන් නිදහස් වෙන්න නෑ. නැතුන් නිදහස් වෙන්නේ නෑනේ. සසරෙන් නිදහස් වෙන්න නම් රහත් වෙන්න ඕන. රහත් වෙනවා කියන්නේ කෙලෙස් නසන්නම ඕන. එතකොට කාටවත් කැක්කුමක් තිබුණට වැඩක් තියේද? මගේ කෙලෙස් නසාගන්නේ ඔයාට කැක්කුමක්ද? කැක්කුමක් තියනවා නම් මොකද ඔයාට තියෙන ලෙඩි? මාර ලෝකේ අම්මේක නිවන් දකින්නවත් විදියක් නැහැ නේ මූ. ඒකේ පස්සේ නුතේරම බොරු බොරු කී කී. කරගන්නේ පාවේ හරිද? ඒක තමයි හැටි මේක බුදු ආගමකටත් එහෙම තමයි. ඒ රහතන් වහන්සේලාටත් එහෙම තමයි. රහත් වුණා කියලා පරීක්ෂා කරන්න මොකෙක්වත් සමත් එකෙක් මේ ලෝකේ නැහැ. ඔයා රහත් වුණොත් ඔයාව පරීක්ෂා කරන්න පුළුවන්ද කාටවත්? තාම උනේ නැති නිසා මට ඒක හරියට උත්තර දෙන්න බෑ නේද? මං කියනෝ බෑ. මොනවයි පරීක්ෂා කරන්නද? එක දෙයක් පුළුවන්. ප්‍රඥාවන් දෙයක. මම කියන දහම හරි. මේක කරොත් මමත් නිවෙනු. මොකද තරණ සිතක් ආවම දැක්කම නිවෙනවා කියන එකයි මෙයා කියන්නේ. එහෙනම් ඒක මාගේ ප්‍රශ්නේ. මට තරහාව මං දුකටපත් වෙන එක ඇත්ත. ඒක මම අත්දැකලා තියෙනවා. හැබැයි මම ඒක දැක්කම නිවෙනවා කියන එක අත්දැකලා නැහැ. තමයි ඒක සල්ලා බැලුවම නිවුනොත් න්යා කියන දේ. ඒක යාට බලන්න යන්න ඕනේ එයාගෙන. තමුන් ගැන බලන්න. කරන්න වැඩක් තියෙනවද? තේරෙනවද? දැන් ඔයාලට උත්තර දෙන්නත් දැනගන්න ඕන ඔයගොල්ලෝ හරි? අනේ අපි ඔයාලට නෑ කියලා නිකන් ඉන්න එපා. නෑ උත්තර දෙන්න. අය උත්තර දෙනවා කියන්නේ? අන්ත දෙක කියන්නේ? අන්ත. අයි සාරිපුත්ත කිව්වේ මොකද්ද? මං දැන් අන් දෙක කැඩිච්ච, අං කැඩිච්ච ඇයි අංකරිච්ච ගොනික් වගේ කියලා කිව්වේ? එයා උතුම්ද නැද්ද? එතකොට අන් දෙක තියෙන අය කවුද? ලොකු එකක් කිව්වේ යා. එහෙනම් අංකරිච්ච හරි. මගෙන් අන්නල් අනේ අංකරිච්ච හරි. කොහොමද? හැබැයි කියන්න එපා අපරාධය. ඔය අත් දෙක කොහේ ගිහිල්ලා ඊගාවට ඇමින්නේ නැහැ. මේ තරම් උදාර ලෙස බුදුරජාණන් වහන්සේ කිසිම ඇලපිල්ලක් ඉස්පිල්ලක් වැරදි නැතුව අපිට දීලා තියෙනවා ගැළපීලා යන ක්‍රම. මේක කිව්වොත් කාටවත් වරදි නෑ. මේක කියොත් කියන්නේ මේක මොකද්ද? තමුන්ගේ සිත නිසා. සිත ගවේෂණය කර කෙනෙකුට කවදාවත් වර්ධින්නේ නැහැ. සිත ගවේෂණය නොකරන තාක්කල් යාට හැම වෙලාවෙම වර්ධින්නේ. අයි එයාට විඩාව දුක බර. අයි හැම වෙලාවෙම එළියට. එතකොට මේ විඩාව ඒ දේවල් ලැබෙන්නේ මොනවයිද? සමුන්ගේ මේ පහ හරහා ගන්නා වූ අරමුණු වලයි සම්බන්ධක තියාගන්න. එතකොට මේ වයින් ගත්තු අතීතේ වේනෝ මෙහෙන් ගහගෙන අනාගතේ වට ගහන්න යනව මෙහි. ඕ ලේසි නෑ. එතකොට මේ හැම එකටම එවලෙම ගහන්න දක්ෂ වෙන්න ඕන. දක්ෂයි නේද? ඕ කටින් ගහන්න කොච්චර දක්ෂයිද නේ? ඒක දැන් ඇතුළට ගහන්න. මොකද එයා ඒ පාවිච්චි කරේ ඇතුළේ කෙනා ඒ ගහගත්තේ. දැන් එයාට ගහන්න ඉඩ දෙන්න
එයාට යට වෙන එක දැන් හතරක්. එයාට යටුනොත් එතකොට හතර ඉන්නේ කොහෙද? ඕන කෙනෙක් දැන් දැන් බලන්න දහම් කතාවක් කියාගෙන ඒ ඇතුළේ එතකොට මොකද වෙන්නේ? තවත් වාදේ අවසන් දැන් මේ වගේ එකක් ආව මොකද වෙන්නේ ඇතුළේ? මොකද වෙන්නේ ඇවිස්සෙනවද නැද්ද? කවුද ඇවිස්සුනේ? එහෙම පුළුවන් ද අපේ ජාතිය වැන්සෙනෝ සිංහල ජාතිය දැන් වැන්සුණාද? කවුද සිංහලද? නෑ මේවා නුවණින් නුවණින් දකින්න කියන්නේ හරිද? මේවා නිකන් මේ 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 රැඩිකල් විදියට ගන්න එපා. අංශයකට ගන්න එපා. හරි? බුදුරජාණන් වහන්සේත් එහෙමයි ධර්මදේශන. බුදු ආන්දරෝ පොතේ වෙන. පොත බලන් කිව්වෙත්. අවබෝධ කළ දෙයි කිව්වා. මේ විදිහට ලියගෙන ඕගොල්ලෝ ලියන ඕනේ පට පට ගාලා. අනේ ලියන ලියන මාතෘ ටික තමයි එනේට හිටින්. නැත්තම් එවෙල එවෙල දකින දර්ශනයක් ගැන කිව්වේ. මේ මොහොතේ දකින දර්ශනයක්. ඒකත් එළියේ නෙමෙයි. අතුලේ දකින දර්ශනයක් ගැන කතා කරනවා. තේරුණා? කැමති නැද්ද ඒක? ඒ සුන්දර දර්ශනයට තමුපත් වෙන. ඕන කෙනෙකුට පුළුවන්. උඩ වයසට යන්න තරුණ වෙනවා. ලයිකවත් කරනවා. හරිම සුන්දරයි. හැම වෙලාවෙම hina වෙලා ඉන්න පුළුවන්. ලෙඩ නැහැ. මල්ලි බෙහෙත් දා ගන්න ඕනේ නැහැ. උදේ හවස බෙහෙත් බොන්න ඕනේ නැහැ. හැබැයි බොනේ බොන්න. සතාව කුඩුව කඩන් ගැටුණොත් ඒව මොකුත් කරගන්න වෙන්නේ නැහැනේ. ඇතුලේ කෙනාට මේ බෙහෙත දෙන්න. එළියේ කෙනාට දොස්තර කිව්ව එක දෙන්න. හරි. ඇතුලේ කෙනාට මේක දෙන්න. මේක වැඩක් නැහැ. අතාරින්න ගන්න. එතකොට අරවත් නිකම්ම. හරි ඉතින්. කොහොමත් මේක කොහොමත්ලි යන්නේ කක්නේ හැබැයි මේක ලස්සනට තියමු ගන්න ඒක ප්‍රශ්නයක් නෑ තත් මේ කාර්යෙ මෙහෙන් මේ කඩා වැටෙන්න ගියා මොකද කරන්නේ නැන්නේ ඒක අපිට අවශ්‍යයි මේක කරගන්න මොකද මෙයා ළඟින් මේක ඇතුලේනේ ළඟලා ඉන්නේ මෙයා තව එක තැනක ළඟින් යන්නේ ඉස්සෙල්ලා මෙයාව කුඩුපට්ටම් කළලා ඒ කුඩුපට්ටම් කරන තැන තමයි නැතන පළමුවෙන්ම උපාදානේ එහෙම දැන් එළියේ බඩු අතරලා හරියන්නේ නැහැ ආ ඒකත් කියන්න බෑ අපෝ උඹලා වැඩක් නැහැ උඹලා උපාදාන කරොත් මට නිවන් දකින්න වෙන්නේ නැහැ කියලා මේ ගෙදර තියෙන වැඩ බල සේරම අතරලා දාලා මනුස්සව අතරලා එහෙම කන්නේ නැමේ අද උඹලා දුන් අඳින්න නැතුව කඩා හැටෙන හාට් එක විසි කරන්න පුදු කර හමෝ
තැනම ගියොත් අනේ අපෝයි ගාන එක නවත්තන්න. අනේ අපෝයි කියන්නේ කවුද? එතන තියෙන්නේ මොකද්ද? මෝහය. මෝඩකම. ඒ කියන්නේ යථාර්ථය නොපෙනෙන කම. ටීවී බලනකොට දැන් හොඳම තැන තමයි ඔයගලන්ට මම උපදින මම නටන තැන තමයි ටීවී බලන එකනේ, නිවුස් බලන එකනේ. එතන මුත්තේ මම නටන හැටි දකින්න. දන්නවද එහෙම දකින්න? තේරෙනවද දැන්? කොහොමද? දැන් මේ ධර්මිකා කියනවා හරිද මං කියන්නේ ජීවිතයයි ධර්මයයි කියන්නේ එකක් කියලා දෙකක් නෙමෙයි කියලා. එතකොට ඔන්න ඕව තමයි මේ උගලන්ගේ ධර්මයේ ධර්මතාවයේ සකස් වෙන්න උපකාරී වෙන දේවල්. ඇසහරහා, කනහරහා, නාසය දිව සමහ. ඔය පහෙන්නේ සංවේද අරගන්නේ ආරමුණු. එතකොට ඔය පහ හරහා ගන්න වෙලාවේදී තමයි මේක සකස් වෙන්නේ. ඉතින් මේක සකස් වෙන හැටි ඕක ගන්නකොට දකින්න වෙනවනේ. ඔන්න දැන් මේක ගන්නකොටම තරවසිතා. දැන් ආපිගේ මොන කවුරුහරි මරලා දාලා. කපලා කපලා මරලා දාලා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? අසහරහා දැක්ක ගමන්ම නිවුස් එකේ හොඳට දෙනවා. එකක් කරහරහා එනවා වගේ. වදිනවා. එයා කරන්නේ නැහැ නේද? ඉන්නේ මිනිසුන්ගේ දේශය අවසලා. මිනිස්සු අසලට දානවා කියලා. උගේ දේශය හොඳට බිස්නස් එක කරනවා. එතකොට අපි මොකද කරන්නේ? ඒ බිස්නස් එක එයාට කරගෙන යන්න අපි ඉන්න ගහන්න ඕන ඉන්න ගහන්න ඕන මොවුන්ට නම් මොවුන් උල තියන්න ඕන පොර කේටි යවන්න ඕන. දැන් මේ මොකද උනේ? දැන් බලන්න රැවටෙන හැටි මේ ඇතුළාන්තේ. ඕක නේද කරෙත් අපි නේද හැමදාම. එතකොට එහෙම වුණාම දැන් ඇතුළාන්තය දකින්න නම් මොකද වෙන්න ඕන? නොබලින් එකද? අපෝ ටීවී බලන්නේ අපි දැන්. ඒ එනා ඉතින් අර බුදු අඳුර කිව්ව දේ තමයි අන්දේව තමයි එන රාත්‍රි ගොළුව තමයි රාත්‍රි දේ තමයි ඒක එනකොට මෙයා ඇතුලෙන් සකස් කරලා ඒකයි මේකයි දෙක එකට ගැට ගන්න හැටි එතකොට අන්න අර ධර්මතාවය එතකොට තේරුම් යනවා තමුන්ට. දැන් බුදුහාමුදුරුවෝ මේක හේතුඵල ධහම. එතකොට කර්ම කරා අතීත කර්ම අනාගත මේ වර්තමානය තුල ක්‍රියාත්මක වෙන විදිය. එතකොට ඒ උනේ මොකද්ද? අතීත කර්මයක් වර්තමානය තුල ක්‍රියාත්මක වෙන විදිය. එතකොට ඒක ඒගොල්ලන්ගේ ගනුදෙනුවක්ද? ඕගොල්ලන්ගේ ගනු. ඕගොල්ලෝ ගනුදෙනු. ඕගොල්ලත් ඒකට ගනුදෙනුවට එකතු වෙනවා. ඒ මොනවා කළාද? එහෙම නේද වෙන්නේ? නේ හැමදාටම එහෙම නේද අනේ අපෝයි කිව්වේ? නේ අනේ ජී විහිමත් කර්ම වෙනවද මේ දැන් මං හිතන්නේ කලි යුගේ දැන් නම් ලෝක විනාශේ ලාගන්න. දැන් ලාගද? ඒ වේදා උනේ නැද්ද? හෙට අනාගතේ වෙන්නද? එදා බුදු ආදුරු ඉටි කාලේ උනේ නැද්ද? එහෙනම් එදාට බුදු ආදුරු නැති කාලෙ වෙන්නේ නැද්ද? ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඕ මේක මේ හේතුඵල ධහම නොසිදී හේතු සකස් වෙන තාක්කල් පවතින නිසා. කොට සිස්ටම් එකෙන් අයින් වෙලා යන්න නම් මේක හැදෙන එක නවත්තන්න ඕන. කොයි වෙලාවෙද මේ මොහොතේ? අදහසක් ආවද එහෙම මොකද වෙන්න ඕනේ කියලා? දැන් ඉතින් එන්න ඕන හොඳටම අදහස්. ඇති වෙන්න බෑ. දැන් මහා බරපතලට හිතන්න යන්න එපා හරි? ඕගොල්ලෝ සිහියෙන් ඉන්නකොට සියලු කාරණා එතෙන්ට එකතු වෙනවා. ඉවසීම, එතකොට වීර්ය,
කෙලෙස් දකින්න හැකියාව දක්ෂතාවය අන්නේ සියලුම ඒ දක්ෂකම එතන ඒක දැක්ම දැකීම තුලින් ඒක නිරෝධ වෙන බව දකිනකොට එතන තියෙන සුවයේ හැම දෙයක්ම තමුන්ට අත්විඳින්න පුළුවන් මේ මොහොතේ. කෙනෙක් වෙන්නේ නැහැ කියන ස්වභාවය මොකද්ද? කෙනෙක් වෙනවා කියන ස්වභාවය මොකද්ද? මේ හැම දෙයක් ගැනම එතන හොඳ අවබෝධයක් එනවා. එතකොට ඉබේම හිත සහැල්ලු වෙනවා. ඉබේ නම් මොනම දෙයක්වත් හොයන්න ඕන නෑ කියන තැනට එනවා. ඒක වෙනවා. හරිද? හරි අපරාධයක් ඒක අත්විඳින්න නැතුව මැරෙන එක. තේරෙනවද? මොකද දැන් ප්‍රශ්න වෙලා නැති එකද? ඈ එහෙම වෙන්න දැන් ඒ කියන්නේ තමුන් යම් කිසි මේ පිළිබඳව යම් සැකිල්ලක් තමුන්ගේ ඇතුළාන්තයේ දැන් සකස් වෙලා තියෙනවද? දැන් මේ අතීතයේ දකින්න පුළුවන් හැකියාවක් අතීතයේ සිතුවිලි සකස් වෙනකොට ඒක අතීතය කියලා දකින්න පුළුවන්. ඒක තේරුම් යනවා. එතකොට නිරෝධ වෙනවා. අර තිබුණු ලොකු දාහය, ඒ ලොකු කැළඹීම ඒව නැති බව. අන්න බලන්න එතනදී අර ප්‍රඥා සීල සමාධි ගොඩනැගෙන හැටි. දැන් අර බලන්න එතන සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සිත දැක්කා, සකස් වුණු සිත දැක්කා කියන්නේ සම්මා දිට්ඨිය එතන. එතන දැක්කා සකස් වුණා. එතන නිවරදිර දැක්ක සිද්ධ වෙන දේ. දැකීම තුලින්ම එතන ඊගාඩ ආරෂ්ඨායක මාර්ගයේ ඊළඟ ක්‍රියාත්මක වෙන්නේ ඕ සම්මා සංකප්ප. ඊළඟට වාචා කම්මන්ත ආජීව. ඊළඟට වායාම. ඊළඟට මෙරවද නැද්ද? ඕක නේද මම මෙච්චර කළ විස්තර කරේ. සමාධිය කියන්නේ මොකද්ද? හිත සංසුන් වුණා. සිහිය කියන්නේ මොකද්ද? සිහිය කියන්නේ මොකද්ද? කියන්න අමාරුයි නේද? නෑ ඒවත් ඒව වචන නෙමෙයි. කියන්නේ වචන වලින් එලි දක්වන්න බෑ. මොකද සිතුවිලි ස්වභාවයන්නේ. එතකොට සිහියෙන් ඉන්නවා කියන සිතුවිලි ස්වභාවය ක්‍රියාත්මක වුණු බව තේරුම් ගන්න පුළුවන්. සිත සකස් වුණු එක දැක්කා කියන ස්වභාවය තුල නේද? එතකොට සිත නිවුණා කියන ස්වභාවය. ඒක දැකීම තුලින් හිත නිවුණා, සම්මා සමාධියටපත් වුණා කියලා කියන්නේ මොකද්ද? හිත නිවුණා. අර තිබුණු 10 මේ මොහොතේ නැති වුණා. එතකොට සමාධියේ එතන සිත සැදසුණාම එතන යථාර්ථය පේන්න ගන්නවා නේද? කේන්ති ඒ කියන්නේ කේන්තියේ තියෙන මේ වැඩකට නැති ස්වභාවය Tamanta තේරෙන්න ගන්නවා නේද? ඒතුරු ළමයට ගහන්න හිතෙන්නේ නැහැ නේද? තාත්තට බණින්න හිතෙන්නේ නැහැ. නෝනාට බණින්න හිතෙන්නේ නැහැ. එහෙම තේරෙනවා. එතකොට ප්‍රඥා සීල සමාධි වැඩුණා නේද එතන? එතන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නේද එතන? කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ? දුක කියන එක තේරුණා එතනදී. නේ? තරහ ඇවිල්ලා ළමයට ගහන්න සිතක් පහළුණේ දුක. අන්න එතන දුක. එතකොට ඒක දැකීම තුලින් දුක දුකට හේතුව තමයි නැති වෙන්නේ. ඇයි? තරහ සිත නැති වෙන්නේ. එතකොට දුකට හේතුව තරහනේ. එතකොට අන්නේ තරහ සිත නැතිවීම තුලිනුයි දුක නැති වුණා. එතකොට දුක්ඛ නිරෝධය දුක නිවුණා. දුකට හේතුව දැක්කා කියන්නේ ඒක ප්‍රහාණය වුණා. තරහ නැති වෙනකොට දුකේ නිරෝධය දැනුණා. දුක නැති වුණ බව තේරුණා. එතකොට ඒක ඒ ඔක්කොම සැකිල්ලම හැදුනේ ආරෂ්ඨායක මාර්ගය තුල නේද? සිතුවිලි සකස් වුණේ. උතර බලන්න ඕනේ මේ ස්වභාවය තුල මේ ඔක්කොම සිතුවිලිනේ. උතර මේ සිතුවිලි ස්වභාවය තුල ඒක පෙළ ගැහුණු හැටි දකින්න ඕනේ. ඒක මුලදී එච්චර තේරෙන්නේ නැහැ. නමුත් ඒක පොඩ තමන්ට තේරෙනවා. බරවට හිතන්න ඕනේ නැහැ.
පළවෙනි මාධ්‍යන තමයි සිත අල්ලන්නේ නැතුව හිටියොත් සිත තුල දිගින් දිගට යන්න නැතුව හිටියොත් මේ සකස් වෙන මේ මොහොතේ දක්වෝදි මොකද සකස් වෙන මොහොත දකින්න පුළුවන් මෙතනදි තමයි දකින්නේ කොහොමද ඔය සිත මේක සම්පූර්ණයෙන් වෙලා මෙතනදි තමයි දකින්නේ එතකොට මෙතන දැක්කා කියන්නේ මෙතන දුක දැක්කා කියන්නේ පීඩාව දැක්කා කියන්නේ පීඩාව දැක්කම නැති වුණේ තණ්හාවෙන් උපාදාන වුණේ. ඒ කියන්නේ තරහා සිත අල්ලගෙන ඉන්න කාම මොකද වෙන්නේ? අතාරියු. අතාරිය මොකද? තණ්හාව උපාදාන කරනවා. ඒක ගලපන්න. තමුගේ සිතත් එක්ක ගලපන්න. සිතේ සිද්ධ වෙන දේත් එක්ක ගලපන්න.